පසුගිය සතියේ කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගෑස් සිලින්ඩරේ ලකුණ යටතේ මෙම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙච්ච අපේ බහුතර මන්ත්‍රීවරුන්ගෙන් සඳුන්ලත් අපේ සන්ධානයත් මෙවර මැතිවරණය සඳහා සන්ධානගත වීමට තීරණය කළ තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෑස් සිලින්ඩර් ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ එකතු වෙලා සන්ධානගත වෙලා තරම් කරනවා වගේම එළඹෙන අනෙකුත් මැතිවරණවලදී අනාගතයේදී අපේ අනන්‍යතාවය ආරක්ෂා වෙන පරිදි තරම් කරන්න කටයුතු කරනවා. ඕන කෙනෙක් තරඟයට දුවන්නේ රම් පදක්කම ගන්න. දක්ෂ ක්‍රීඩකයෝ පදක්කම මොකක් ලැබුණත් ඒක සතුටු සිතින් බාර ගන්නවා. හැබැයි ඉලක්කය රන් පදක්කම. ඒක ලෝකනම් මොන සතුටු සිතින් බාර ගන්න නැහැ. ජනතාවගේ තීන්දුවට හිස නමන්න අපි සූදානම්. ඒකට අපි කවදාකවත් විරුද්ධ වෙලා නැහැ. මෙවර අපේ බලාපොරොත්තු රිදී පදක්කම. මොකද අපේ බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ අගමැති වෙලා රට අස්ථාවර කිරීම නෙවෙයි. අගමැතිකම අනිවාර්යයෙන්ම යන්න ඕනේ මාලිමාවට. හැබැයි ප්‍රධාන විපක්ෂයේ භූමිකාව අපි ඉල්ලනවා. පාර්ලිමේන්තු කාලේ නාස්ති නොකරන වගකීතු විපක්ෂයක් වෙන්නත්, එහෙම අවාසනාවට හිටපු විපක්ෂ නායකතුමාට එහෙම හිතෙන්නේ නැහැ. රටට කෙල වුණා මං අගමැති වෙලා නතර වෙනවා කියලා තමයි එතුමා හිතන්නේ. තව දිස්ත්‍රික්ක 3ක සම්මුඛ පරීක්ෂණ අවසන් කිරීමට තියෙනවා. මේ වෙන විට අනිත් සියලු දිස්ත්‍රික්කවල සම්මුඛ පරීක්ෂණ අවසන් කළා තියෙනවා. මේ වෙන විට නාම යෝජනා ලයිස්තු සකස් කිරීමත් අවසන් වෙමින් පවතිනවා. නෑ, මේ තියෙන තත්ත්වයට තේනම් මම හිතන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංඡනය, පොහොට්ටුව ලාංඡනය, ඡන්ද පත්‍රිකාවේ තියේවි කියන එක තමයි මගේ අදහස. දැන් ඔබතුමා ජනාධිපතිවරණයට ඉල්ලනකොට හිටියට වැඩිය ලොකු පිරිසක් දැන් ඉන්නවා. දැන් මේක මේ සැලුම් දොර වගේ වෙති. නෑ, කිසිසේත්ම සැලුම් දොර නෙමෙයි. මේ අපේ කඳවුර වෙනුවෙන් හැංගීමක් ඇති අය තමයි මේ එන්නේ. ඉතින් අපි මෙහෙම බොහොම පරිස්සමෙන් තමයි මේක යන්නේ. ඒ කියන්නේ යන්නේ නම් නැති වෙච්ච අය වහුණකට එපාවට ගන්නෙ නෑ. එහෙම යන එනමං ඇති සහ යන එනමං නැති අය සියලු දෙනාම සාකච්ඡා කළා. බොහොම පරිස්සමෙන් දර්ශනයක් මත පිහිටා කටයුතු කරනවා. සමාජ මතය හැම විටම යථාර්ථයක් නෙමෙයි. දැන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවා. යම් යම් පිරිස කියනවා ඒක කඩා කප්පල් කරන්නේ සමග ජන බලවේගය, එහෙම නැත්තම් සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා. යම් යම් කොන්දේසි දාන්නේ ඒ පිරිසුදු කමරක ගන්න. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අපිට ලබා දෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා. සාර්ථක මෝනු ජයග්‍රහණය කරන්න පුළුවන් පාර්ලිමේන්තු බලය ගන්න පුළුවන් කණ්ඩායමක් අපි නාම යෝජනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු. බාල තර්ක හදනවා, විශේෂයෙන්ම මාලිමාවට වැඩුණට වඩා විපක්ෂයට එකතු වුණාට පස්සේ ඡන්ද ප්‍රමාණය වැඩි කියලා. ඕවා ගණිත සූත්‍ර. හැබැයි දේශපාලන සූත්‍රයේ ඊට වඩා වෙනස් කියලා පහුගිය මැතිවරණයෙන් ඔප්පු කරලා පෙන්නුවා. වෙනත් දේශපාලන පක්ෂවල පතාක යෝධයෝ විශාල ප්‍රමාණයක් ඡන්ද ඉල්ලන්නේ නැහැ. මොකද ඉල්ලන්න ඕනට ගමට යන්න බෑ. දූෂිතයන් විශාල ප්‍රමාණයක් ගෙදර යවන්න ජනතාව ලහිලහි සූදානම් වෙනවා.